ඒ වගේම මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමති විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රමය ගැන කතා කරපු අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමත් අමාත්‍යවරුනුත් මේ සභාවේ ඉදිරිපත් කරපු කරුණු කිහිපයක් ගැන මම විශේෂයෙන්ම අධිකරණ ඇමතුමාට කියන්න කැමති සත්භාවෙන් ක්‍රියාත්මක වෙන ඕනම ක්‍රියාදාමයකට අගමැතිතුමා අධිකරණ ඇමතුමා අපි සූදානම් සහයෝගය ලබා දෙන්න හැබැයි මම ආරාධනා කරනවා ඔබටත් මේ රටේ ජනතාවටත් mantri.lk එකට ගිහිලා බලා ගන්න පුළුවන් 17 වෙනි සංශෝධනයටයි 18 වෙනි සංශෝධනයටයි 19ටයි 20ටයි 21ටයි ඔක්කොටම අතිවිශ්වෝයේ සත්භාවයේ කණ්ඩායම ඔක්කොටම අත උස්සලා දෙනවා ඔක්කොටම එකඟ වෙලා තිබෙනවා අපි කියන්නේ සත්භාවය කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සත්භාවය වෙන්නට ඕන mantri.lk එකට ගිහිලා බලා ගන්න පුළුවන් සත්භාවයෙන් හැම එකටම අත උස්සපු කට්ටිය කවුද කියලා ඊළඟ කාරණාව මට කියන්න කැමති විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් පිළිබඳව ඒ කටයුතු කරන ජනවරමකින් පස්සේ ජනතාව ඡන්දය ප්‍රකාශ කරයින් පස්සේ මැතිවරණයකින් පස්සේ වටික අපි කරමු තුන්වෙනි කාරණාව ගරු අගමැතිතුමා බොහෝම බරපතල ප්‍රකාශයක් කරා ඒ තමයි ඔබතුමාගේ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇවිල්ලා මැතිවරණය කල් දමන්න හෝ මැතිවරණය නතර කරන්නයි කියලා ප්‍රකාශයට පත් කරයි කියන කාරණාව මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ උපදේශක කාරක සභාවේ කාර්ය සටහන් එසේ යෝජනා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරු කවුරුන්ද කියන එක මේ සභාවේ සභාගත කරා ඒ දේ කරන්න අපිටත් දැනගන්න ඕන මොන විපක්ෂයේ මන්ත්‍රීවරයද ගිහිල්ලා කිව්වේ පළාත් පාලන මැතිවරණය කල් දමන්න එහෙම නැත්නම් පළාත් පාලන මැතිවරණය නතර කරන්නයි කියන කාරණාව ඒ වගේ මම අවසාන වශයෙන් කියන්න කැමති මම නම් කතා කරේ මන්ත්‍රීවරු ඇවිල්ලා වරප්‍රසාද යෝජනා යටතේ මේ අධිකරණයේ අපේ විනිසුරුවන් සහ මැතිවරණ නිලධාරීන් ඒ අය කර්ජණයට ලක් කරන්නට එල්ල කරපු කාරණාව ගැන ඉතින් මම දන්නේ එක එකනා ඇවිල්ලා ඒවට තොප්පිය දාගන්න මට ඒවට කරන්න දෙයක් නැහැ මම කතා කරේ නැහැ තරුණ නියෝජනත්වය ගැන ඇත්ත වශයෙන්ම තරුණ නියෝජනත්වය අත්‍යවශ්‍යයි අපි විශ්වාස කරන මේ අඩුපාඩුවත් නිවැරදි වෙන්නට ඕන ඒ සඳහා අපි ඒ නිවැරදි ක්‍රියාමාර්ගයට උදව් කරන්න සූදානම් හැබැයි ඔය හැමදේම අපි කරමු මැතිවරණයකින් පසුව ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඒ කාරණාවත් සමග මම ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම විදුලි බිල පිළිබඳ බරපතල ප්‍රශ්නයක් එළඹිලා තිබෙනවා ලංකා විදුලි බල මණ්ඩලය විසින් යලිත් වරක් විදුලි බිල්පත් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිෂමෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වෙනවා 2009 අංක 20 දරන විදුලි බල පනත යටතේ නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ප්‍රකාර වසරකට දෙවරක් පමණක් විදුලි බිල්පත් සංශෝධනයට කටයුතු කරනු ලබන බවට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතත් එම ප්‍රතිපත්තියට පටහැනිව යමින් තෙවන වරටත් විදුලි බිල්පත වැඩි කිරීම සඳහා රජය පිඹුරුපත් සකස් කරමින් සිටිනවා කියන එක අපිට ආරංචි වෙනවා මේ නිසා ජනතාව පත්වන අසීරු තත්ත්වය සම්බන්ධයෙන් රජයේ කිසිදු ආකාරයකින් සංවේදී නොවීම කනගාටුදායක කාරණාවක් මම මේ අවස්ථාවේ හැන්සාත්ගත කරනවා සභාගත කරනවා ඇත්ත වශයෙන්ම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තිබෙනවා මෙන්න මේ ආකාරයට to review, update and revise the electricity tariff biannually in future in terms of the revised general policy guidelines as per decision. මම මේ කැබිනට් පත්‍රිකාව ඒකේ පිටපත හැන්සල්ගත කරනවා සභාගත කරනවා රජයේ ප්‍රතිපත්ති වෙලා තිබෙන්නේ දෙවරක් පමණක් විදුලි බිල්පත සංශෝධනය කිරීම. ඒ නිසා ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට මම මේ ප්‍රශ්නට ඉදිරිපත් කරනවා. රජයේ යලිත්වරක් විදුලි බිල ඉහළ නැංවීම සඳහා තීරණයක් ගෙන තිබේද? ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේද? විදුලි බල මණ්ඩලය විසින් කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමට ඉල්ලීම් සිදු කර තිබේද? ඒ සඳහා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති හේතු මොනවාද?
රජය සමස්තයක් ලෙස කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමට අපේක්ෂා කරන්නේද? අර පාරිභෝජනය කරන ඒකක මට්ටමින් ඒක ඉදිරිපත් කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. වත්මන් මිලට සාපේක්ෂව ගෘහස්ථ ව්‍යාපාරික හා අනිකුත් අය ක්‍රම වර්ගවල එක් එක් කාණ්ඩයන්ගේ මිල වැඩිවීමක් සිදුවන්නේ නම් ඒ කවර ප්‍රතිශතවලින්? රජයේ මෙම විදුලි බිල්පත් වැඩිවීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ කවදාද? 2009 අංක 20 දරන විදුලි බල පනත යටතේ නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ප්‍රකාර විදුලි බිල්පත් වැඩි කිරීම සිදු කරනු ලබන්නේ වසරකට දෙවරක් පමණක් බවට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා. එසේ තිබියදී තෙවන වරට ජනතාව මත බරපටවමින් මෙලෙස විදුලි බිල ඉහළ නංවනු ලබන්නේ ඇයි? ඒ රජයේ ප්‍රතිපත්තියට පටහැනි නොවන්නේද? රජයේ වරින් වර සිය ප්‍රතිපත්තිමය තීරණ වෙනස් කරන ලබන්නේ කුමන බලපෑමක් මතද? මේ නිසා ජනතාවට සිදුවන දැඩි පීඩාකාරී බව සම්බන්ධයෙන් රජයේ මේ තරම් අසංවේදී වන්නේ මන්ද? මෙම වසරේ දෙවරක් විදුලි බිල්පත් සංශෝධනයෙන් පසුවත් තවදුරටත් විදුලි බල මණ්ඩලයේ අලාභ ලබන තත්වයකින් පසුවන්නේද? එසේනම් මෙම වසරේදී තව කොපමණ ප්‍රමාණයක අලාභයක් හිමිවේ යයි ඇස්තමේන්තු කර තිබේද? විදුලි බල මණ්ඩලයේ ලබන සියලු අලාභ ජනතාව මතින් පියවා ගැනීමට රජය අපේක්ෂා කරන්නේද? නැතහොත් අලාභ පියවා ගැනීම සඳහා රජය සතු වෙනත් විකල්ප විසඳුම් කවරේද? උදාහරණයක් වශයෙන් විදුලි බිල්පත් නොගෙවූ අයගෙන් ඒ විදුලි බිල්පත් අය කර ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීම උදාහරණයක් හැටියට ගන්නට පුළුවන්. රජයේ මෙම වසරේ සමස්ත විදුලි ඉල්ලුමෙන් කොපමණ ප්‍රමාණයක් ජල විදුලිය මගින් සිදු කිරීමට අපේක්ෂා කරන්නේද? එම අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලි නිෂ්පාදනයක් සිදු කිරීමට හැකි වූයේද? නොයසේනම් ඊට හේතු කවරේද? රජයේ වාර්ෂිකව කොපමණ ප්‍රමාණයක් ජල විදුලිය මගින් සිදු කළ යුතු බවට නිසි තක්සේරුවක් කර තිබේද? ඒ සඳහා ස්වාධීන කමිටුවක් මගින් අධ්‍යයනයක් සිදු කර ඇත. එසේනම් මෙම අධ්‍යයන වාර්තාව සභාගත කරන්නේද? සැලකිය යුතු වර්ෂාපතනයක් හිමිවන කාල පරිච්ඡේදයකදී නිසි ජල කළමනාකරණයක් සිදු කිරීම තුළින් විදුලි ජනන පිරිවැය අවම කරගත නොහැකිද? සෑම විටම විදුලි උත්පාදනයේ සිදු කරනු ලබන්නේ අඩු පිරිවැය මත පදනම්ව බවට මෙරිට් ඕඩර් බේස් ඒ පදනම් කේන්ද්‍ර කරගෙන බවට රජයට සහතික වන්න පුළුවන්. නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ තුන්වැනි විදුලි ජනන ඒකකය සැලසුම් සහගත නඩත්තුවෙන් අනතුරුව නොවැම්බර් මාසයේදී යළි පණගැන්වීමට රජය කටයුතු කරන්නේද? එම විදුලි ජනන ඒකකය යළි පණගැන්වීම සඳහා දැනට සිටින මෙහෙයුම් ඉංජිනේරුවන් ප්‍රමාණවත් නොවන බව වාර්තා වෙනවා. මේ සත්‍යයක්ද? එසේනම් එම තත්ත්වය නිරාකරණය කිරීමට රජය ගෙන ඇති පියවර මොනවාද? මෙම තුන්වැනි විදුලි ජනන ඒකකය නිසි කලට යළි පණගැන්වීමට නොහැකි වුවහොත් එමගින් රජයට සිදුවන පාඩුව කොපමණද? රජය පසුගිය කාලයේදී විදුලිය හදිසි මිලදී ගැනීම සිදු කර ඇති බව වාර්තා වුණා. පසුගිය කාලයේදී රජය කොපමණ වතාවක් විදුලිය හදිසි මිලදී ගැනීම සිදු කළේද? එහිදී එක් ඒකකයක් කොපමණ මිලකට ලබා ගත්තේද? ඒ සඳහා වැයුණු සමස්ත පිරිවැය කොපමණද? ඉදිරියේදී රජය මෙවැනි හදිසි මිලදී ගැනීම කිරීමට බලාපොරොත්තු වන්නේද? මේ ප්‍රශ්නය මම විශේෂයෙන්ම ඉදිරිපත් කරනවා පිළිතුරක් සඳහා. ස්තුතියි. කාන්තන එතුමා, ගරු ආසනයේ මන්ත්‍රීතුමනි, මේ සඳහා පිළිතුරක් අපි ඉදිරියේදී සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙනවා. මෙතුමා අහලා තියෙන තොරතුරු ගණනාවක් තියෙන එකතු කරන්න ඒ සමගයේ පිළිතුරු ලබා දෙන්න කටයුතු කරනවා. ස්තුතියි. මීළඟට